Hi guys, welcome back to my YouTube channel. අද වීඩියෝ එකක් කරන්න යන්නේ මම. කලින් මම කමෙන්ට් පෝස්ට් එක දැම්මා. හෙයා ක්‍රීම් එකක් ගැන රිවියු එකක් කරනවා කියලා. ඔයාලා දන්නේ නැහැ තාම මොකද්ද මේ හෙයා ක්‍රීම් එක කියලා. ඉතින් මේ දවස් ටික චුට්ටක් වීඩියෝස් දාන එක චුට්ටක් ලේට්. ඉතින් මම සතියේට එක වීඩියෝක් හරි දාන්න උත්පරිම උත්සාහ කරනවා. ඉතින් වැඩි කතා ඕනේ නැහැ. එහෙනම් අපි වීඩියෝ එකට යමු. ඒ වගේම මගේ channel එක ඔයාලා තාම subscribe කරලා subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරන්න අමතක කරන්න එපා. එතකොට වීඩියෝ එකක් දැම්මම ඉක්මනින්ම notification එකක් එනවා. ඒ වගේම වීඩියෝ එක like කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි වීඩියෝ එකට යමු. ඉස්සර සාමාන්‍ය බියුටි ප්‍රොඩක්ට් එකකට වල රුපියල් 1000ක් වියදම් කරනවා නම් දැන් රුපියල් 3000ක්වත් වියදම් කරන්න වෙලා තියෙනවා. ඒ කියන්නේ ලොකු මොඩලක් වැඩි වෙලා තියෙනවා. ඉතින් එතකොට අපි ඒ පැත්තේ වියදම් සීමාව ගොඩක් දුරට අඩු කරනවා. මොකද ඒවා ජීවිතේට අවශ්‍ය වුණත් අත්‍යවශ්‍යම නොවන නිසා. ඉතින් මම ඔයාලට affordable price එකකට ගන්න පුළුවන් hair cream එක තමයි review එකක් විදිහට දෙන්නේ. ඒරන මේකේ තියෙන ප්‍රමාණය ටිකක් අඩුයි. ඒ වුණාට මට නම් හොඳයි කියලා හිතුන hair cream එකක්. ඉතින් ඔයාලා දන්නද මම ප්‍රිවෙන්ස් බ්‍රෑන්ඩ් එක ගොඩක් ආසයි. මං ගාව එයාලගේ ගොඩක් ප්‍රොඩක්ට් මම යූස් කරලා තියෙනවා. ඉතින් ඒ වගේම කිසිම සයිඩ් ඉෆෙක්ට් එකක් නැති වුණ බ්‍රෑන්ඩ් එකක්. සමහර වෙලාවට සමහර දේ ප්‍රොඩක්ට් වලින් විසාර එකක් තිබුණේ නැත්නම් සයිඩ් ඉෆෙක්ට් නැද. සමහර ප්‍රොඩක්ට් තියෙන අපි ගාන ගත්තාම පිම්පල්ස් එනවා එහෙම. ඒ වුණාට එහෙම නැහැ. ඒ වුණාට එයාලගේ ක්ලෙන්ස් එක, එතකොට ස්ක්‍රබ් එක, එයාලගේ පින පැක්ස්, ඒ වගේම මම යූස් කරලා තියෙන එයාලගේ ගොඩක් නේල්ස් හියුටෙක්ස් වගේ මම ගොඩක් යූස් කරනවා. ඉතින් this is not a promotion video. ඉතින් මම මේ වීඩියෝ එකේද තෝරගෙන තියෙන්නේ එයාලගේ hair cream එක. මේක මම හිතන්නේ ලොන්ච් කරලා ලොකු කාලයක් නැහැ. ඉතින් මම මේක try කරන්න ටික කාලයක් ගත්තා. මොකද මම hair cream එක බල බල ඉතින් සාමාන්‍ය price එකකට ගන්න පුළුවන් එකක් තමයි හෙව්වේ. ඉතින් මට හම්බ වුණ hair cream එක තමයි මේ තියෙන්නේ. මේක මිරකල් එයාලගේ hair range කියන්නේ මිරකල්නේ. මිරකල් එකේ න hair cream එක. මේක මිලිලීටර 90ක් තියෙනවා. ඉතින් මේකේ ප්‍රයිස් එක වෙන්නේ 1200. මේක ටිකක් ලොකු hair cream එකක් නෙවෙයි. ඒ වුණාට මේක يعني මේක මම යූස් කරන පළවෙනි දවසේම තේරිස්සයක් තමයි මගේ කොණ්ඩේ ගොඩක් සීනි දුණා. ඒ වගේම මම මේක යූස් කරන ගත්තේ ඇත්තටම මගේ කොණ්ඩේ ගොඩක් rough නිසා. ඒ කියන්නේ කිසිම පිළිවෙලක් නැහැ. ඒ පිළිවෙල නැති ගතිය මම කියන්නේ ඔක්කොම නැති වුණා ලස්සන shining කොණ්ඩයක් වගේ එහෙම මම කියන්නේ මම ඇත්තම කියනවා 50%ක් දක්වා වගේ මේකෙන් මට ලොකු රිසල්ට් එකක් වෙන්නවා. ඉතින් මම ඒක නිසා මේ ප්‍රොඩක්ට් එක අත්‍යවශ්‍ය සතියකට දෙපාරක් වගේ මම යූස් කරනවා. ඊට පස්සේ නම් ඉතින් ඔයාලට සතියකට දෙපාරක් වගේ යූස් කරන්න පුළුවන්. මේක ඇතුළ බැලුවොත් එහෙම දැන් ගොඩක් ඉවර වෙලා තියෙනවා මම යූස් කළා. සුවඳ ගත්තොත් එහෙම මේ සුවඳ මට පොඩි කාලේ හරිම පුරුදු සුවඳක්. මොකද්ද කියන මතක නැහැ. හැබැයි මේක ගොඩක් සුවඳයි. ඉතින් මේකේ තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් ගැන කතා කරමු. කී ඉන්ග්‍රීඩියන්ට්ස් ගැන මම ඉස්සෙල්ලම කතා කරනවා. ෂියා බටර්. ෂියා බටර් කියලා කියන්නේ ගොඩක්ම හොඳ දෙයක් තමයි මොයිස්චර් තියෙන දවස් පවතින්න. මං ගාව ෂියා බටර් වලින් හදපු ක්‍රීම් එක තිබ්බ කොස්ටා කියන බ්‍රෑන්ඩ් එකේ. ඉතින් ෂියා බටර් කියලා කියන්නේ ගොඩක් හොඳ දෙයක්. ඉතින් ඒකේ ඔයාලගේ කොණ්ඩේට ලොකු පෝෂණයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම කොණ්ඩේ දිලිබන අර ෂයින් ලුක් එකක් ගන්න ෂියා බටර් වලින් පුළුවන්. ඒ වගේම එක්ස්ට්‍රා වර්ජින් කොකොනට් ඔයිල්. මගේ සාමාන්‍ය මං හෙයා ක්‍රීම්ස් නැචරල් හදද්දි මම අනිවාර්යයෙන් වර්ජින් කොකොනට් ඔයිල් යූස් කරනවා. වර්ජින් කොකොනට් ඔයිල් කියලා කියන්නේ පොඩි කාලුණත් අපි අම්මලා අර තෙල් හින්දවලා එහෙම ගන්න. අපි අම්මියන් තෙල් හින්දලා දියේ නැහැ. ඒ වුණාට හින්දපු දේවල් අරගෙන දීලා තියෙනවා. මොකද එයාට එහෙම කරන්න තරම් කාලයක් නැහැ. ඉතින් ඊළඟට තියෙන ජොජෝබා ඔයිල්. ජොජෝබා ඔයිල් කියලා කියන්නේ මේකේ ඔයාලගේ මොයිස්චර් ගතිය පවත්වා ගන්න, ඒ වගේම ෆ්‍රිසි ගතිය නැති කරගන්න, ඒ වගේම ඔයාලගේ කොණ්ඩේ වර්ධනය කරන්න, ඒ වගේම ඔයාලගේ කොණ්ඩේ ඩැමේජ් වෙලා තියෙනවා නම් ඒ තත්ත්වයන් මගහැරව ගන්න, ඒ වගේම ඔයාලගේ ස්කැල්ප් එක, ඒ කියන්නේ හිස් මුදුන නිරෝගීව පවත්වාගෙන යන්න මේ ජොජෝබා ඔයිල් වලට පුළුවන්. ඒ වගේම විටමින් ඊ. මගේ ගොඩක් හෙයා ක්‍රීම්ස් වල කොකොනට් ඔයිල් සහ විටමින් ඊ කියලා කියන්නේ අනිවාර්යයෙන්ම තියෙන දෙයක්. විටමින් ඊ වලිනුත් ඔයාලගේ කොණ්ඩේ අර පළුදු වෙලා තියෙන, ඒ කියන්නේ අපේ යට මෙහෙම ඩැමේජ් වෙනවනේ, එන්නේ ඒකත් ඊ නැති කරගන්න විටමින් ඊ වලින් පුළුවන්.
ඒ වගේම තමයි ඔයාලට මේ කී ඉන්ග්‍රීඩියන්ට්ස් නේ ඒ වගේම තව ඉන්ග්‍රීඩියන්ට්ස් ගොඩක් මේක තියෙනවා කොහොමද මේ යූස් කරන්නේ සාමාන්‍යයෙන් හෙයා ක්‍රීම් සමහර ඒවා තියෙනවා අපිට හොඳට ෆොන්ඩේ වොෂ් කරලා ඉවර වෙලා කන්ඩිෂනර් කරලා ඉවර වෙලා අර බාගෙන වෙලා තියදී යූස් කරන්න පුළුවන් නේ මේක එහෙම යූස් කරන එකක් නන් නෙවෙයි මේක ඔයාලා යූස් කරන්න ඕනේ ඉස්සෙල්ලාම ඔයාලගේ කොණ්ඩ හොඳට පිරිසිදු කරගන්න හොඳට පිරිසිදු කරගන්නවා කියලා කියන්නේ ෂැම්පු දාලා හොඳට ස්කල්ප් එක එහෙම හොඳට ක්ලීන් කරගෙන ඉවර වෙලා ඊට පස්සේ මේක ඇප්ලයි කරන්න ඕනේ මේක ඇප්ලයි කරලා ඉවරලා ඔයාලා විනාඩි පහක්වත් හොඳට ස්කල්ප් එක මසාජ් කරන්න ඕනේ කියන්නේ මෙහිම අර දාලා චුට්ට චුට්ට මසාජ් කරන්න ඕනේ විනාඩි පහක් විතර මසාජ් කරාම ඇති ඊට පස්සේ මේක අපි තියන්න ඕනේ විනාඩි 10ක් අපේ හිස් මුදුනේ විනාඩි 10ක් තියෙන්න ඕනේ ඔයාලට ඔයාලා කොණ්ඩේ මේ හැරිම කොට ඩැමේජ් වෙලා තිනුන මේ පැත්තට ඇප්ලයි කරන්න පුළුවන් ඒ වගේම මුළු ස්කැල්ප් එකටම සහ ඔයාලා කොණ්ඩේටම මේක ඇප්ලයි කරලා විනාඩි 10ක් තියලා මේක හොදලා අරින්න පුළුවන් එයාලා මේකෙන් ලැබෙන රිසල්ට් විදිහට දා තියෙනවා කොණ්ඩේ වොලියුම් එක වැඩි කරනවා ඒ වගේම කන්ට්‍රෝල් හෙයා ලොස් ඒ කියන්නේ අර කොණ්ඩේ වැටීම් අඩු කරනවා ඒ වගේම කොණ්ඩේ ෂයින් හෙයා එකක් ලබා දෙනවා ඉතින් ෆ්‍රිසි ගතිය ඇති කරනවා ඉතින් මේ දේවල් තමයි අලගේ රිසල්ට් එකට දීලා තියෙන්නේ ඉතින් මට ගත්තොත් එහෙම මෙහෙමයි හැමෝටම එක වගේ රිසල්ට් එකක් ලැබෙන්නේ නැහැනේ මේකේ ප්‍රයිස් එකත් එක්ක මේ හෙයා ක්‍රීම් එක ගොඩක්ම වටිනවා කියලා මම හිතනවා හැබැයි මේක ඉතින් ක්වොන්ටිටි වෙන චුට්ට අඩුයි ඉතින් අඩු වුණත් ඒ කියන්නේ මේ පේන්නේ නැතිනේ මේක තියෙන්නේ මම මේක අරගෙන ඔයාලට පෙන්නන්න මේක වයිට් කලර් මේ වගේ හෙයා ක්‍රීම් එකක් මේක අර ඉක්මනින්ම මේ අර ක්‍රීම් එකක් වගේම තමයි හරිම සුවඳක් තියෙන්නේ ඉතින් මේක ගාව දවසල කොණ්ඩ ගොඩක් සුවඳයි ඉතින් ඔයාලට මේක ඇප්ලයි කරලා ඉවරලා කන්ඩිෂන් එකක් යූස් කරන්න පුළුවන් එතකොට තවත් ප්‍රතිඵල හොඳයි කියලා මම හිතනවා ඉතින් මේ විදිහට තමයි මේ මිරකල් හෙයා ක්‍රීම් එක ගැන දේවල් ටික මට කියන්න තියෙන්නේ ඉතින් මේක මම කරන රිවිව් එකක් නේ ඉතින් එතකොට මෙයාලගේ තිබ්බ හැම ඩීටේල්ස් එවන් මම බලලා ඉවර වෙලා තමයි මේක මම ඕඩර් කරේ ඉතින් ගොඩක් හොඳයි බ්‍රිටිෂ් කොස්මෙටික් කියලා කියන්නේ ඉතින් ගොඩක් හොඳ බ්‍රෑන්ඩ් එක. ඔයාලත් කැමති කට්ටිය ඉන්නවනම් යූස් කරලා බලන්න. ඒ වුණාට ඉතින් මෙහෙමයි මේ දවස්වල අපි ටෙස්ට් කරන්න දේවල් යූස් කරන්න පහැ. ඔයාලට කොණ්ඩේ ප්‍රශ්නයක් තියෙනවා නම් මේ වගේ ප්‍රොඩක්ට් එකට යන්න පුළුවන්. ඒ වගේම හොඳ ක්‍රීම්ස් තියෙන තව බ්‍රෑන්ඩ් ගොඩක් තියෙනවා. ඉතින් මම මේක අඩු මුදලකට ගන්න පුළුවන් ප්‍රොඩක්ට් එකක් නිසා තමයි මම ඔයාලට රිවිව් එකක් කරේ. මේ දවස්වල වැඩි මුදලකට ගන්න ඒවා කරලා තේරුමක් නැහැ. අනිත් එක තමයි ඔයාලට මේ වගේ ප්‍රොඩක්ට් එකට යන්න ඕන නැත්නම් මගේ වීඩියෝස් වල තියෙනවා හෙයා ක්‍රීම් කියන ප්ලේලිස්ට් එකේ ඇති හෙයා ක්‍රීම් එකක් හෙයා කියන ප්ලේලිස්ට් එකේ ඇති හෙයා ක්‍රීම් එකක් හදන විදිහ ඔයාලට ඒ වගේ ගෙදරදීම හදා ගන්න පුළුවන් ඒ වගේත් මේ වගේම රිසල්ට් එකක් ඔයාලට ගන්න පුළුවන් ඉතින් බොරුවට දෙකට විඳන් කරන්න නැතුව ගෙදර තියෙන දේවල් වලින්ම ඔයාලට ඒකෙන් හෙයා ක්‍රීම් එකක් හදා ගන්නත් පුළුවන් ඉතින් මේ ප්‍රොඩක්ට් එකත් ඉතින් හොඳයි තවත් ඉතින් මේ වගේ ප්‍රොඩක්ට් එකකින් හම් වෙමු මේ දවස්වල වීඩියෝස් නාන්න වෙන්නේ නැහැ මොකද මං ගොඩක් බිසි මොකද කැම්පස් එක යට තිනවා එක්සෑම්ස් තිනවා ඉතින් ඒක නිසා මට වීඩියෝස් කරන්න තියෙන ටයිම් එක ටිකක් අඩු වෙලා තියෙනවා ඉතින් ඒ වගේ වැඩක් කරන්න ඕනේනේ ඉතින් මගේ channel එකත් මං අතාරින්නේ නැහැ ඉතින් ඒක නිසා හුළු හැම වෙලාවකම මම වීඩියෝස් අප්ලෝඩ් කරනවා මම හිතනවා ඔයාලා මාත් එක්ක හැමදාම රැඳිලා ඉදී කියලා ඒ වගේම තමත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු මගේ channel එක තාම subscribe කරන්න subscribe කරන්න ඒ වගේම මගේ social media platforms follow කරන්න Bye.